පරමද පාණාජීර්ණ මදහත්තය කියනගෙන මත්තේ මේ අන්තයට ගියහාම එක මදහත්තයක් කියලා. අවුරුදු සමය ළඟෙන නිසා මේ චිකිත්සා උපකරණේ පොඩ්ඩක් බලාගන්න එක වටිනවා. මදහත්තය කියන්නේ මොකක්ද කියලා. යම්කිසි පාන වර්ගයකින් ඒ ඉදිරියට අපි මත්වීමක් සිද්ධ වෙනවා නම් අපිට ඒක හඳුන්වන්න පුළුවන් මදහත්තය කියලා. මත් වෙන දෙයක් ගත්තාම ඒකේ මත්වීම තමයි ඒකේ ප්‍රතිඵලය. විධිපූර්වක වශයෙන් කියන්නේ කියලා තියෙන ආකාරයෙන් තමන්ගේ මාත්‍රාශ්‍රිතව යම් කිසි කෙනෙක් මෙන්න මේ මත් වතුර ගන්නවා නම් මත් වෙන වතුර ඔහු එය සමහර විට ආහාරයක් වශයෙන් හෝ ආහාරයකට සමාන පෝෂණයක් ඇති කරන්න පුළුවන් එක ආහාරයක් වගේ වෙන්න පුළුවන්. හැබැයි මේ මාත්‍රාශ්‍රිතයේ එහාට ගියා මාත්‍රාශ්‍රිතයේ පණකුවාම විෂක් මෙන් මුළු ශරීරෙම ආක්‍රමණය කරනවා. කෙසේ වෙතත් මේ මත්පැන් වීම මද මත්පැන මත්වීම මත් වතුර බොන්නේ මත් වෙන්නනේ. ඒකට මත් වෙන ආකාර හතරක් තියෙනවා. එකින් එක එකින් එක ක්‍රමක්‍රමයෙන් වැඩි වෙනවා මේ මත්වීමේ ස්වභාවය වැඩි වෙනවා. ඒකට අපි ඒක හතරකට බෙදලා දක්වනවා. සමහරු මේකට තුනකට බෙදනවා. නමුත් හතරකට බෙදලා දක්වන එක ප්‍රශස්තයි කියලා මම හිතනවා. හතරකට බෙදලා දක්වනවා ඒක කියන ප්‍රථම මධ්‍ය සාමාන්‍යයෙන් බීවට පස්සේ අපි තේරෙන බවගෙන සාමාන්‍යයෙන් බීවට පස්සේ ඇති වෙන මත්වීම. ඒකට අපි කියන ප්‍රථම මධ්‍ය. ඊට පස්සේ ද්විතීයික මධ්‍ය, තෘතීයික මධ්‍ය, චතුර්ථ. මේ ප්‍රථම මත්වීමේදී බුද්ධිය, ස්මෘතිය, ප්‍රීතිය, සුඛය කියන මෙන්න මේ අවස්ථාවන් ටික ප්‍රථම මත්වීමේදී ලැබෙනවා. කෑම බීම කණ්ඩාස හිතනවා, බොණ්ඩාස හිතනවා, නිදී ප්‍රථම, ද්විතීය, තෘතීය, චතුර්ථ කියන. ඒකට ද්විතීය මධ්‍යයේදී කියන්නේ දෙවනි මධ්‍යයේදී අර පළවෙනික පහු කරලා තව ටිකක් ඉස්සරහට ගියාම බුද්ධිය, ස්මෘතිය මේ ටික අස්පෂ්ට වෙනවා. ඒ කියන්නේ පැටලෙනවා. දෙවනි මේකෙදී බුද්ධිය ටිකක් පැටලෙන්න ගන්නවා. බුද්ධි හීන ස්වභාවයකට පත් වෙනවා. ඒකට වචනත් ටිකක් පැටලෙනවා. කියන දේ නෙමෙයි එළියට එන්නේ, වචන පැටලීමක් සිද්ධ වෙනවා. තව ටිකක් ගියාම ඒ ද්විතීයික මධ්‍යයේදී ටිකක් උමතු ආකාරයේ වැඩ කරනවා. ටිකක් උමතු ආකාරයේ වැඩ කරනවා. සමහර විට කොහොම කියනවා, එක්කෝ නිදි යන්න හදනවා. නිදි යන්නේ සමහර විට ඒ නිදි යන්න බැරි ස්ථානයක නිදි යන්න හදනවා. මේ අලස ගතිය ඇති කරනවා. මේ ද්විතීයික එතනින් ටිකක් ඉස්සරහට ගියාම අපිට හඳුනලා දෙන්නේ සිහිය නරක් වුණු සුරාපේනයිට බැවිච්ච කෙනෙක්ගේ තත්ත්වය. මේ තෘතීය අවස්ථාවේ, තුන්වෙනි අවස්ථාවේදී බොහෝ විට කාම මිත්‍යාචාරයට පෙළගෙනවා. සුරාව, සූදුව, කාම මිත්‍යාචාරය. සුරාව, සූදුව, දුරාචාරය. ඔය තුන එකට යන්නේ. එතකොට සූදුව කෙසේ වෙතත් දුරාචාරයට මොහු පෙළඹෙන්න පුළුවන්. ඒ වෙනුවෙන් ඔහු ඕනම අවධානමක් ගන්නත් සැදී පැහැදී සිටිනවා. මෙන්න මේ මත්වීමේ ස්වභාවය, යථාර්ථය එළියට එන අවස්ථාව. ඒ වගේම මේ තෘතීය අවස්ථාවේ, තුන්වෙනි අවස්ථාවේදී තුන්වෙනි මට්ටමේ ඉන්න මත්පිච්ච තනත්තා ඉතාම භයානක වාහනවල භයානක වේගයකින් ගමන් යන්න පුළුවන්, හැප්පෙන්න පුළුවන්, අභප්‍රාප්ත වෙන්න පුළුවන්. ඊටත් වඩා සෝචනීයම දේ අතප්පයක් වෙන්වෙන්න කැඩිලා ගෙදරට වෙලා අනිත් පැයට කරදර දිදී ඉන්න පුළුවන්. පරිසමක් නැතුව යාන වාහනවල නැගී ගමන් කර මේක අද ඊයේත් වෙනවනේ, අදත් වෙනවා. එතකොට මේක අවුරුදු 5000කට විතර කලින් ඉඳලා තියෙන ඊටත් වඩා ප්‍රධානම බැරෑරුම් දෙයක් සිද්ධ වෙනවා මේ තුන්වෙනි මත්වීමේදී. තුන්වෙනි මට්ටමට මත්තලා ඉන්න කෙනා තමන් හංගගෙන හිටපු රහස් පවා කියනවා. කොහොමත් හොඳයි රහස් එළි දක්වන එක නම්. නමුත් සමහරු හංගගෙන සිටින ඉතා භයානක රහස්, අනුන් ගැන රහස් එළියට දැම්මහම ඒ පවුල් විනාශ වෙන රහස්, මේ වගේ දේවල් පවා එලිමහන කියනවා. තමන් විසින් කරපු අපරාධයක් අවුරුදු ගාන කංගගෙන ඉඳලා ඔය තෘතීය මධ්‍යයේදී, ඒ කියන්නේ තුන්වෙනි අවස්ථාව වෙනකම් මත් වුණාම තුන්වෙනි මට්ටමේ මත් වීමකට ආවට පස්සේ ඒක කියලා තිබුණා මම හිතන්නේ රහස් පොලිසිය මහත්තයෙකුට. ඒකට පස්සේ එතුමා ඒකට අවශ්‍ය පියවර ගත්තා. මේ වගේ තෘතීය මධ්‍යයේදී සංගවාගෙන හිටපු රහස් පවා කියන්න එයා පෙළඹෙන අවස්ථාවක් තමයි මේ තෘතීය මධ්‍ය කියන අවස්ථාව. මේක හතරවෙනි අවස්ථාවට ගියාම රෝගියා කළ යුතු දේ, නොකළ යුතු දේ, හිතිය යුතු ආකාරය මුකුත් දන්නේ නැහැ. ස්ථානය ගැන අවබෝධයක් නැහැ. බිඳලා දමපු ලී දණ්ඩක් විදියට එක ආකාරයේ මොහු සිටිනවා. ඔහුගේ
කොටින්ම කියනවනම් පණ තිබෙන නොමල මලකඳ. නොමල මලකඳක ස්වරූපයෙන් ඔහු සිටිනවා. ඔහු ඇය. මේ මැද්දේ දැන් අද රෙඩිකල් කියලා වෙනෙක් නේ කලුත් දෙය කරන්න හදන අයටත් බීම වැඩි වුණොත් වෙන්නේ මේ ටික තමයි. මේ මැද්ද යන ආකාරය මේ මට්ටම් මේ හතරවෙනි මැද්දේදී මේක සිද්ධ වෙනවාමයි. මේක මේ ආකාරයෙන් වෙනවා. දණ්ඩක් බිම දැම්මා වගේ ඔන්න වැටෙනවා. ඔය වැටලා ඔහොම ඉන්නවා. මත් වීමෙන් මත් වතුර ගත්තාමත් මේක වාපිත් සෙම් කියන පදාර්ථ තුනෙන් තමයි ප්‍රකෘතිභාවයේ වැඩි වෙන්නේ. වාතයේ වැඩිපුර ඇවිස්සුනොත් ඔහුට සිද්ධ වෙනවා ඔහුගේ ඇඟ කම්පණ ඇති වෙනවා. ඇඟ වෙවිලීම, හික්කාව, කාස ගතිය, කහින ගතිය, වචන පැටලීම, ප්‍රලාපයේ ශිරස්කම්ප, පාර්ශවසූල, ඔළුව රිදෙන්න ගන්නවා, පැත්තක් රිදෙනවා, පාර්ශවසූල, අනිද්‍රා, ප්‍රලාපාදික. ප්‍රලාපාදිකතා මොකද්ද මේ? ප්‍රලාපය අධිකව තිබීම. තලලලගග එක දිගට කියවනවා සමහරුනේ ප්‍රලාපාදිකතා. වැඩ තමන්ට ප්‍රයෝජනයකුත් නැහැ. ප්‍රලාප පිත් වලින් ප්‍රවෝදන් මේ ප්‍රකෘපිත උනේ පිතනම් පිත යනකොට විදාහයන මේ දාහය දාඩිය ඕගල දාඩිය ගලන්න ගන්නවා. අපිට මේ වගේ රෝගිය දිහා බලලා මේ අවස්ථාවට පත් වෙන කෙනා දිහා බලලා දල සටහනක් ගන්නවා. මේකට වෛද්‍යවරයෙක්ම වෙන්න අවශ්‍ය නැහැ. ඔබට ඔබගේ විචක්ෂණ බුද්ධියෙන් බලපුවාම තේරෙනවා දැන් මේ පිත කිපිලා තියෙන එක. දාඩිය දාන දැවිල්ල තියෙනවා, වතුර ඉල්ලනවා. ඉතින් මේ තියෙන්නේ ප්‍රවෘත්තිය තමයි මොහුගේ කුපිත වෙලා තියෙන්නේ. එහෙම අතිසාර ගතිය එන්න පුළුවන් බඩ බුරුල් කරලා යනවා. මේක මධ්‍යහතේදී. ඒ කියන්නේ සෙම වැඩි වුණාම සෙමෙන් සෙම ආරෝධනය වෙන සමහරුන්ට ඊවට පස්සේ සමහරුන්ට සිද්ධ වෙන්නේ සෙම වැඩිවීම මේ අවස්ථාවේදී. සෙම වැඩි වුණාම අපිට ඒක දැනගන්න පුළුවන් ගොඩක් වෙලාට වමන ඇති කරනවා. ඒ වගේම ආරුචිය මේ සෙම ආමාශයට බැසුත් එම බඩ පිරෙනවා. මොනවද කන්න බොන්න හිතන්නේ ආරුචි ගතිය නිරසතාවය ඇති වෙනවා. ගුරුතා එන ඇඟ බර ගතිය බරයි වගේ බරයි වගේ ඇඟ තිබුණ ඇඟට වඩා බර ගතිය දැනෙනවා. සීතාංගතා එන ඇඟ පත ඇල්ලුවොත් එහෙම ඔහුගේ ඇඟ පත සීතල වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේ සෙම ප්‍රකෘතිතාවෙන් තියෙද්දි. එතකොට ඔය ටිකට අමතරව ආයේ එනවනේ. ඔය ටිකට අමතරව අපි දන්න සන්නිපාතකය. මේ ඔක්කොම එකතු වෙලා මේ ඔක්කොම එකතු වෙලා වාතිත් කිපිලා පිටත් කිපිලා සෙමත් කිපිලා මේ තුනම එකතු වුණොත් එහෙම මේ යම්කිසි පුද්ගලයෙක් මේ මද්‍යපාන අත්යට ගියොත් මද්‍යාත්යට වුණොත් මද්‍යාත්ය අවස්ථාවකට ගියොත් ඔහුගේ වාපිත් සෙන් කියන තුනම ප්‍රකෝපිත වෙලා ඔහුට ඇයට සන්නිපාත අවස්ථාවක් ඇති වෙන්න පුළුවන්. යර ලකුණු ඔක්කොම තියෙනවා. අපි අර කලින් කතා කරපු ලකුණු ඔක්කොම ටික මේ අන්තර්ගත වෙනවා. වාත ඒ ප්‍රකෘපිත කරලා අපි කිව්ව කලින් ලකුණු වලින් තියෙන කෙනෙකුට අපිට සාමාන්‍ය දෙන්න පුළුවන් කළුළුණු තාතිකුළු පාවිච්චි කරලා අපිට පුළුවන් පාණයට දෙයක් හදලා දෙන්න. එහෙම නැතිනම් උණුසුම් රෙදිපිලි මත් වතුරෙන් වාතයට ගියොත් එහෙම වාත ප්‍රකෘපිත වුණොත් ප්‍රතිකාරයක් කරමින් ප්‍රතිකාරයක් වශයෙන් උණුසුම් රෙදිපිලි අන්දරින් උණුසුම් කොට්ට මෙට්ට දීම උණුසුම් සයනාසන වල සැතප වීම තම්තා දුරට සෑහන දුරට ප්‍රයෝජනවත් වෙනවා. පිත වැඩි වුණොත් එම් පිත වැඩි වෙලා තියෙන අවස්ථාවේදී මත්තු කෙනෙම මුං ඇට හොද්දට මුං ඇට හොදි එතන මාංශ මස් හොදි ඕ ගිතල හෝ එකතු කරලා සීනි තෝලා දෙකක් විතර වගේ එකතු කරලා අපිට දෙන්න පුළුවන් බොන්න මේ මත්මණින් පිත කිපුණ අයට පිත කිපිලා ඉන්න අර කලින් ලකුණු තිබුණු අයට ඒකෙන් ඔවුන්ට සුවතාවයක් සුවතාවයක් අත් වෙනවා. මේ අවුරුදු සමය නිසා මේ ගොඩක් ප්‍රයෝජනවත් වේවි. එහෙමත් නැතිනම් දෙලුන් ඉස හෝ නෙල්ලි ඉස මේ දෙක නිරකලාගත් ඉස පතක් විතර පාණයට දෙන්න පුළුවන්. සෙම කුපිත වුණොත් වමනේ කිරවෙන එක හෝ වමනේ කරන්න ඉඩ දෙන එක හෝ තමයි වැදගත්ම දේ වෙලා. පොදුවේ අපි පාණයක් විදිහට ඉලු කිරි සහ දෙලුන් ඉස්ම ගොඩක් මත්විච්ච අයට අපිට පාවිච්චි කරන්න පුළුවන්. ඉඟුරු තිප්පිලි දෙක අපිට යොදන්න පුළුවන් එළුකිරි වෙනුවට ප්‍රතිනිධියක් වශයෙන්. හැබැයි මේ අවස්ථාවේදී මේට ප්‍රතිනිධියක් වශයෙන් ස්ටීම් කරන්න දුම් අල්ලන්නේම හොඳ නැහැ. වේදුපෑම, අවුවේ සිටීම, ගිනි තැපීම, බුලත් සැපීම, දුම්බීම වගේ දේවල් ඔහුට මේ අවස්ථාවේදී අපත්‍යයි. ඒ අපත්‍යභාවය තමයි ගොඩක්ම අපි හිතන්න ඕනේ, බලන්න ඕනේ මේ අපත්‍යභාවය මේ කොච්චර දුරට
ඔහුට ඒ බලපානවද කියලා. අසාධ්‍ය ලකුණු අපි දැක්කොත් එහෙම මත් වෙච්ච කට්ටියක් ඉන්න තැන කෙනෙක් වැටිලා ඉන්නවා. අපිට පොඩ්ඩක් ලං වෙලා බලන්න පුළුවන් ඔහුගේ අසාධ්‍ය අසාධ්‍ය තත්ත්වය. අසාධ්‍ය ලකුණු කියන්නේ උඩුතල පහළට ඉල්ලා වැටිලා. පිටතින් තද බල සීතලස් සහ ඇතුළෙන් තද උෂ්ණයක් දැනෙනවා නම් අල්ලද්ද සීතලයි. ඒ වුණාට ඔහුගේ ඇතුළේ උෂ්ණයක් තියෙන බව තේරෙනවා නම් මූණ තෙල් ගෑ වගේ දිලිසිලා දිලිසෙන ගතිය තියෙනවා නම් දැන් තෙල් ගෑවක් බඳු දෙයක් අපිට ඔවුන්ගේ මූණෙන් අපිට පෙනෙන්නට තියෙනවා නම් ඒ වගේට තොල් නිය ඒ වගේම නිය නිය පිට තොල් දිව මෙවුවා කළු හෝ තද නිල් වර්ණය. තද නිල් කියන්නේ කළු පාටනේ. තදම නිල් පාටෙන් ඊට පස්සේ හැදෙන කළු පාට. තද නිල් හෝ එතනින් එහාට ගියාම කළු වර්ණයට ඇවිල්ලා තිබුණොත් ඇස් කහ පාට වෙලා තියෙනවා නම් වෙනත් විචල්‍ය වර්ණයකට ඇවිත් තියෙනවා නම් මේ මදාත්තේ අසාධ්‍ය ලකුණ. ඔහු වෛද්‍යවරයෙක් කෙරෙහි යොමු කරන්නට සිද්ධ වෙනවා. යොමු කිරීම තමයි සුදුසුම දේ. ඉතින් අවුරුදු සමයේ මේ ඔබට ප්‍රයෝජනවත් වේවි. කෙසේ වෙතත් මත් පැන කියන්නේ විසක් විදිහට නෙමෙයි දකින්නේ. මත් විස කියන්නේ ශරීරය මරලා දානවා. මත් වතුර කියන්නේ ගොඩක් වෙලාවට විසට එහා චරිතය ඝාතනය කරන දෙයක්. විසෙන් ශරීරය ඝාතනය කරලා දානවා. විසට වඩා ජීවත් වෙලා ඉන්නකොට මත් වතුරෙන් සිද්ධ කරන්නේ චරිතය ඝාතනය කරනවා. ඒ නිසා මෙන්න මේ විචල්ල මේ පන්ති අවබෝධයෙන් මේක සිදු කර ගැටලුවන්න. නමුත් ගොඩක් වෙලාවට සිද්ධ වෙන මුලින් පටන් ගත්ත දේ නෙමේ අවසානයේ විකාශනය වෙලා වෙලා තමන් කොහෙට වහලෙක් බවට පත් වෙන්නට පුළුවන් මත් වතුර.